අයිබෝවන් මම නීතිඥා මිලේකොඩ මහවත්ත දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන පුවත් මගින් වාර්තා වෙලා තියෙන විදිහට අර විහාරස්ථානයක් තුල සිදුවෙච්ච සිද්ධාමය ඒ සඳහා මැදිහත් වුණු ගම්වැසියන් ස්වාමින් වහන්සේ ඒ වගේම අනිකුත් ඒකාන්තා පාර්ශවයන් සම්බන්ධයෙන් මේ වෙනකොට විවිධ මත සමාජය තුල ගමන් කරනවා සමාජයේ මේ විවිධ ආකාරයෙන් මේ ප්‍රශ්නය දිහා බලමින් ඉන්නවා දැන් මේ සිද්ධිය මේ සමාජයට මේ රටේ මිනිස්සුන්ට තමන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් විදිහේ සිද්ධියක් කියලා අපි හිතනවා. ඒක තමයි සමාජය මුලින්ම තේරුම් ගන්න ඕන මේ සදාචාරය සහ නීතිය කියන කාරණා දෙක සම්බන්ධයෙන්. සදාචාරය කියන්නේ ඉතාමත් පුළුල්ව අර්ථ නිරූපණය වන ඉතාමත් විශාල වූ කුලකේනම් ඒ සදාචාරයෙන් සදාචාරාත්මක වැරදි කියලා හඳුන්වන ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි එහෙම නැත්නම් තෝරාගත්ත ප්‍රමාණයක් තමයි නීතිය විසින් වැරදි බවට පත් කරලා තියෙන්නේ. එතකොට සදාචාරය තුල කෙනෙකුට විරුද්ධව කේලම් කියන එක ඒ වගේම අපි ගත්තොත් මේ විදිහට අනියම් සම්බන්ධතා අනියම් අනාචාරයේ හැසිරීම් සදාචාරාත්මක වැරදි වුණත් ඒවා නීතිය විසින් වැරදි බවට පත් කරලා නැහැ. ඒ කාරණාව අවබෝධ කරගත්තේ නැති ගම්වැසියන් පිරිසක් එහෙම නැත්නම් දායකයින් පිරිසක් සිදු කරන ලද ක්‍රියාවක් නිසා අද වෙනකොට ඒ අය සදාචාරාත්මක වරදක් නිවැරදි කරන්න ගිහිල්ලා නීතිය ඉදිරියේ චෝදනා ලබලා තියෙන තත්වයක් තමයි අපි දකින්නේ. මේ කාරණාව අපි තැන් දෙකකින් විග්‍රහ කරගන්න ඕන. එකක් තමයි අපි යම් දූරයක් දරනවා නම් අපි යම් නිලයක් දරනවා නම් අපි යම් පූජක තරතුරක් දරනවා නම් ඒකිට නිශ්චිත වූ චර්යා පද්ධතියක් තියෙනවා. ඒකට අනන්‍ය වූ සංස්කෘතියක් සදාචාරයක් තියෙනවා. ඒ තුල ජීවත් වෙමින් එම ධූරය හෝ පූජක තනතුර නඩත්තු කිරීම ඒ පුද්ගලයා සතු සදාචාරාත්මක වගකීමක්. එතකොට ඒ වගකීම ඉෂ්ට නොවන තැන සමාජය විසින් සදාචාරාත්මකව ඔහුව ඒ තැනින් ඉවත් කිරීම හෝ ඔහුගේ ක්‍රියාකාරීත්වය වළක්වාලීම සදාචාරාත්මකව සිදු කළ යුතු දෙයක්. නමුත් අර දැනට මේ වාර්තා වෙන සිද්ධිය ගත්තම ඒ සිද්ධියට මැදිහත් වෙච්ච ගම්වැසියන් ඒ කාන්තාවන් වෙනුවෙන් ඒ සැකකටයුතු චීවරධාරියා වෙනුවෙන් මුදාහරින ලද ක්‍රියාකලාපයන් පැහැදිලි ලෙසම අපි දකිනවා. මෙරට දණ්ඩ නීති සංග්‍රහය තුළට වැටෙන වැරදි ස්ථාපනය වන ආකාරයේ ක්‍රියාකලාපයන් කියලා අපි දකිනවා. ඒ ස්වාමින් වහන්සේට කටින් ලේ වාහනය වෙනවා. එතකොට අපි දකිනවා කාන්තාවන්ට පහර දෙනවා. එතකොට පැහැදිලිමම දණ්ඩ නීති සංග්‍රහයේ 310 වගන්තිය යටතේ විස්තර කරන 314 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි තුවාල සිදු කිරීමේ වරද ඒ තුල විමර්ශනය කරන කණ්ඩායම් වලට දැක ගන්න පුළුවන්. ඒ වගේම අපි දකිනවා කාන්තාවකට අඩත්තේට්ටම් කරනවා. ඒ අයගේ ඇඳුම් උනා දමනවා. ඒව පැහැදිලි ලෙසම දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ 345 වගේ වගන්ති යටතේ ගැනෙන්න පුළුවන් වැරදි ස්ථාපනය විය හැකි ක්‍රියාකාරකම් කියන එක ජනතාව තේරුම් ගත යුතු කාරණාවක්. ඒ වගේම එතනදී ඒ පාර්ශවයන් ගිහිල්ලා ඒ පුද්ගලයින් මේ කාමරය තුල සිරකර තැබී තබා ගැනීම අයුතු සිරකර තබා ගැනීම යටතේ දඬුවම් ලැබිය හැකි වරදල් ඒ ආකාරයට දණ්ඩ නීති සංග්‍රහය තුළට වැටෙන ආකාරයේ ක්‍රියාකාරකම් වලට යොමු වෙලා තියෙනවා. එතනදී බොහොම පැහැදිලි මේ රටේ ජනතාවට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි සදාචාරාත්මක වැරදි සියල්ල නීතිය ඉදිරියේ වැරදි නොවන බවත් ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිව තමුන් අවිචාරාත්මක ආකාරයට කටයුතු කිරීම තුළින් සිද්ධ වෙන්නේ තමුන් නොදැනුවත්වම නීතිය කඩ කරන පුද්ගලයන් බවට. ඒ අනුව සදාචාරය රකින්න ගිහිල්ලා අද වෙනකොට ඒ ගමේ මිනිස්සු නීතිය ඉදිරියේ චූදිතයන් බවට පත් වෙලා බන්ධනාගාරගත කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගත යුතු යමක් තියෙනවා. මේ නීතිමය පැත්තෙන් අපිට මේකට දෙන්න පුළුවන් නිර්වචනය එහෙම නැත්නම් අපි දකින ආකාරය. අපි මේක තවත් ප්‍රායෝගික තලයට ගත්තම අද සමාජයේ අද රටේ මේ වගේ සිද්ධි ගණනාවක් අපට දකින්න ලැබෙනවා. මේක ඇත්තටම මේ රටේ වැරදි දේශපාලන සමාජීය අවභාවිතයන් තුළින් තමයි මේක සිද්ධ වුණේ. දේශපාලඥයෝ පූජක තනතුර එහෙම නැත්නම් භික්ෂුත්වය පාවිච්චි කරා තමන්ගේ දේශපාලනය සඳහා. එහිදී නුසුදුසු පුද්ගලයන් රට තුල වීරයින් බවට පත් කරලා මිනිස්සු ඉදිරියට ගෙනාවා. ඒ හරහා ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ මේ පූජකත්වයට මේ භික්ෂුත්වයට වටා ගොඩනැගෙන ජනතා
ප එහෙම නැත්නම් එක්රාසී වන ජනතාව තමන්ගේ දේශපාලන අරමුණු කරා ගෙන යාම. නමුත් අද වෙනකොට වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයි මේ ආකාරයට රට හෝ ජාතිය හෝ ආගම බේරා ගැනීම සඳහා සුදුසු නැති ඒ තරම් මට්ටමක නැති ඒ තරම් විනයක් නැති පුද්ගලයන් චරිත බවට රටේ පත් කරලා ඒ පුද්ගලයන් ඒ තමුන්ගේ අනන්‍ය ස්වභාවය ක්‍රියාත්මක කිරීම තුළින් අද ජනතාව ආගම දහමින් ඈත් වෙන තත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ වගේ ක්‍රියා තුළින් මේ රට මුහුණ දෙන දේ තමයි ඇත්තටම මේ රටේ පවතින අවුරුදු 2500ක් ඉක්ම වූ ඒ අපේ බෞද්ධ සංස්කෘතිය අපේ ධාර්මික පදනම මේ රටේ ඉදිරි පරම්පරාවන් විසින් අන්‍ය ඒ ආගම් අදහන නොවන තත්වයට එහෙම නැත්නම් ආගම් ප්‍රතික්ෂේප කරන තත්වයට මේ වගේ පුද්ගලයන්ගේ ක්‍රියා නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ සමාජයේ ඊළඟ පැවැත්ම සඳහා තියෙන ලොකුම බාධාව වෙන්න පුළුවන්. ඒක නිසා මේ සඳහා වග කිය යුතු ආගමික නායකයින් නිහඬව නොසිට තමන්ගේ ශ්‍රාවකයන්ගේ එහෙම නැත්නම් තමන්ගේ භික්ෂු පරපුරේ විනය නිසි ආකාරයට නිසි මගට පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් ජනතාව විසින් මේ දේවල් දිගින් දිගට ප්‍රතික්ෂේප කිරීම දැඩි ලෙස සමාජ සෝදායාමකට ලක් වෙනවා. ඒ වගේම වැරදක් කළා වුණත් මිනිස්සෙකුට සැලකිය යුතු අවම මනුෂ්‍යත්වය ඒ සමහර සිද්ධීන් තුළ අපි දැක්කේ නැහැ. ඒ කාන්තාව සමග භික්ෂුන් වහන්සේ කළ ක්‍රියාව අපි කවදාක්වත් අනුමත කරන්නේ නැහැ. ඒක සදාචාරාත්මක වැරදි. නමුත් ඒ ක්‍රියාව වළක්වන්න ගිහිල්ලා ඒ අයව ශාරීරිකව හිංසනයට ලක් කිරීමින් ඒවා වීඩියෝගත කරලා සමාජ දාල තුලට යොමු කිරීම තුළින් ඒ පිරිස ඊට වඩා බරපතල හිංසනයක් ඊට වඩා බරපතල සදාචාරාත්මක වගේම නීතිය ඉදිරියේ බරපතල තත්ත්වයක් ඇති කරලා තියෙනවා කියන එක තමයි මේ රටේ නීතිවෘත්තිකයෙක් විදියටත් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයෙක් විදියටත් අපිට කියන්න තියෙන්නේ. ඒකින්ද රටේ ජනතාවට කියනවා මේ වගේ දේවල් තිබුණා කාලයක් මේ රටේ තිබුණා අනතුරක් සිද්ධ වෙච්ච ගමන් ඒ රතේට ගිනි තියෙනවා රියදුරාට පහර දෙනවා ඌ වගේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. අවසානයේ ඒවලට නිසි ආකාරව නීතියවත් ක්‍රියාත්මක කරගන්න බැරි තත්වයක් ඇති වෙනවා. ඒකින්ද ජනතාවට කියන්නේ මෙවන් සිද්ධි හමුවේ අනවශ්‍ය ලෙස කලබල වෙන්නේ නැතුව කල්පනාකාරීව සදාචාරාත්මක අපි යන්නේ සදාචාරයේ නීති ආරක්ෂා කරන්න නම් එහෙමනම් සදාචාරාත්මක විනයක් ඇති පුද්ගලයෙක් විදියට හැසිරිය යුතුයි. ස්වාමින් වහන්සේගේ විනය සහ ඒ කාන්තාවන්ගේ විනය පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. නමුත් ඒ විනය නිවැරදි කරන්න යන පුද්ගලයින්ගේ විනය පිළිබඳ ඊට වඩා ගැටලුවක් තියෙනවා කියන එක තමයි බාහිරින් බලන අපට දැකගන්න ලැබෙන්නේ. ඒකින්ද ජනතාවට දෙන පණිවිඩය තමයි තමුන් නිවැරදි දේ කරන්න නිවැරදි ලෙස තමුන් හැසිරිය යුතුයි කියන කාරණාව.